රුපියල් 2.87 ලක්ෂ එකටත් වඩා වැඩි ඒකපුද්ගල ආදායමක් හිමිවන නෝර්වේ රාජ්‍යයේ පවතින වැඩිම ඉල්ලුමක් ඇති රැකියා අවස්ථාවන් 10 පිළිබඳවයි අද ලෝකයේ දැනගමු තුලින් අපි කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔබට ආරාධනා කරනවා මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ලෝකයේ දැනගමු අපිව subscribe කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. අපි එහෙනම් බලමු 2024 වසරේ නෝර්වේ රාජ්‍යයේ වැඩිම ඉල්ලුමක් පවතින රැකියා අවස්ථාවන් මොනවද කියලා. නෝර්වේ රාජ්‍යය කියන්නේ උතුරු යුරෝපයේ පිහිටි කඳු සහ විරළ බඩ ප්‍රදේශවලට ඉතාමත්ම ප්‍රසිද්ධ ස්කැන්ඩිනේවියානු රටක් වෙනවා. ස්වීඩනය, ෆින්ලන්තය සහ රුසියාවට දේශ සීමා වන මෙහි ජනගහනය මිලියන 5ක් විතර තමා ජීවත් වෙන්නේ. ඉතාමත්ම ඉහළ ආර්ථිකයකට හිමිකම් කියන සහ රැකියා අවස්ථාවන් ගණනාවක් තිබෙන රටක් විදිහටයි නෝර්වේ රාජ්‍යය සලකනු ලබන්නේ. ඉතින් අපි බලමු එහෙනම් නෝර්වේ රාජ්‍යය තුල 2024 වසරේ වැඩිම ඉල්ලුමක් පවතින රැකියා අවස්ථාවන් 10 මොනවද කියලා. අංක 1 මෘදුකාංග ඉංජිනේරුවරු සහ AI විශේෂඥයින්. ලෝකයේ අනිත් රටවල්වල මෙන්ම නෝර්වේ රාජ්‍යයේත් මෘදුකාංග ඉංජිනේරුවරුන්ට සහ AI විශේෂඥයින් හට ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් පවතින අතර පරිගණක විද්‍යාව හෝ අදාළ ශාස්ත්‍රයේ උපාධියක් තිබීම තමා මේ සඳහා සුදුසුකම් වන්නේ. මෙම රැකියා අවස්ථාවන් සඳහා විදේශීය පුද්ගලයින් හටද අයදුම් කළ හැකි අතර මාර්ගගත රැකියා අවස්ථාවන්ද පවතිනවා. ඒ වගේම මෙම සමාගම්වල වෙබ් අඩවි විහාරහද අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. සාමාන්‍යයෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් හට නෝර්වේ රාජ්‍යයේ ක්‍රෝන ලක්ෂ 6ත් ලක්ෂ 12ත් අතර වැටුපක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. එම අගය ඇමරිකානු ඩොලර් වලින් බැලුවොත් ඇමරිකානු ඩොලර් 57000 1 ලක්ෂ 15000 අතර වාර්ෂික වැටුපක් හිමි කර ගැනීමට හැකියාව පවතිනවා. අංක 2 හෙද සේවය. යුරෝපා කලාපයේ බොහෝමයක් රටවල්වල හෙද සේවය සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර නෝර්වේ රාජ්‍යයේත් හෙද සේවය සඳහා අවස්ථාවන් පවතිනවා. මේ සඳහා හෙද සේවයට අදාළ අධ්‍යාපන සුදුසුකම් මෙන්ම භාෂා ප්‍රවීණත්වයේ දෝන් පරීක්ෂා කරනු ලබනවා. සෞඛ්‍ය සේවා ආයතනයේ ඍජුවම සම්බන්ධ කරගෙනමින් මෙම රැකියා අවස්ථාවන් සඳහා අයදුම් කිරීමට හැකියාව පවතින අතර මෙම වෘත්තිය සඳහා වසරකට ඇමරිකානු ඩොලර් 20,000-70,000 අතර පරාසයක වැටුප් හිමි කර ගැනීමට හැකියාව පවතිනවා. අංක 3 තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්. තොරතුරු තාක්ෂණය කිව්වහම ඉතාමත්ම විශාල පුළුල් ශාස්ත්‍රයක විහිදුණු රැකියා ගණනාවක් පිහිටන අතර නෝර්වේ රාජ්‍යයේත් මෙම තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ රැකියා අවස්ථාවන් ගණනාවක් පවතිනවා. මේ සඳහා ඒ අදාළ ශාස්ත්‍රයේ උපාධියක් අපේක්ෂා කරන අතරම භාෂා ප්‍රවීණත්වය එතරම්ම මේ සඳහා සලකා බලන්නේ නැත. කෙසේ වෙතත් අදාළ සමාගම් සම්බන්ධ කරගෙනමින් මේ සඳහා අයදුම් කිරීමට විදේශිකයන්ට හැකියාව පවතින අතර සාමාන්‍යයෙන් වසරකට අවමය ඩොලර් 77,000ක පමණ ආදායමක් උපයා ගැනීමට මෙම රැකියා ශාස්ත්‍රයෙන් අවස්ථාව හිමි වෙනවා. අංක 4 ධීවර කර්මාන්තය හා ජලජීවී වගාවන්. නෝර්වේ රාජ්‍යයේ ධීවර කර්මාන්තයෙන් සහ ජලජීවී වගාවන්ගෙන් රටේ ආර්ථිකයට ඉතාමත්ම ඉහළ ආදායම් උපයන රටක් වන අතරම ඒ නිසාම රට තුළ මෙම ශාස්ත්‍රයේ රැකියා අවස්ථාවන් ගණනාවක්ද නිර්මාණය වී තිබෙනවා. මෙම ශාස්ත්‍රය සඳහා පුහුණු පුහුණු ශ්‍රමිකයින් මෙන්ම අදාළ වෘත්තීමය සුදුසුකම් තියෙන පුද්ගලයින්ද සේවය සඳහා බදවාගනු ලබනවා. ඉතින් මෙම රැකියාවන් සඳහාද අදාළ සමාගම් හට ඍජුවම ආයුධම් කිරීමට හැකියාව පවතින අතර නෝර්වේ රාජ්‍යයේ ක්‍රියාත්මක වන රැකියා අවස්ථාවන් ලබා දෙන වෙබ් අඩවි හරහාද අපට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. කොහොම වුණත් මේ සේවකයෙක් හට අවම වශයෙන් වසරකට ඇමරිකානු ඩොලර් 48,000ක පමණ ආදායමක් ඉපයීමට හැකියාව පවතින අතර තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත සහ රැකියාවේ ස්වභාවය මත ඊට එහා ආදායම් ඉපයීමටද හැකියාව පවතිනවා. අංක 5 සෞඛ්‍ය සේවා වෘත්තිකයින්. හෙද සේවය හැරුණු විට අනිකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සඳහාද නෝර්වේ රාජ්‍යය තුළ ඉහළ ඉල්ලුමක් පවතිනවා. මේ සඳහා අදාළ ශාස්ත්‍රයේ උපාධියක් තිබීම හෝ බලපත්‍රයක් තිබීම මෙන්ම භාෂා කුසලතාවයද පරීක්ෂා කරනු ලබනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ බොහෝමයක් තනතුරු සඳහා නෝර්වේ රාජ්‍යය තුළ 2024 පුරප්පාඩු පවතින අතර සාමාන්‍යයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරයෙක් සඳහා වසරකට ඇමරිකානු ඩොලර් 71,000-240,000 අතර ප්‍රමාණයක ආදායමක් උපයා ගැනීමට නෝර්වේ රාජ්‍යය තුළ හැකියාව පවතිනවා.
අංක 6 සංචාරක කර්මාන්තය නෝර්වේ රාජ්‍ය කියන්නේ සෞන්දර්යාත්මක අතින් මෙන්ම සංස්කෘතික අතින්ද ඉතාමත්ම ඉහළ රටක් වන නිසාම සංචාරකයින් බොහෝ පිරිසක් මෙහි පැමිණෙන රටක් වෙනවා එම නිසාම සංචාරක කර්මාන්තය නෝර්වේ රාජ්‍ය තුල ඉතාමත්ම ඉහළින් ක්‍රියාත්මක වන නිසා සංචාරක කර්මාන්තය ආශ්‍රිතව රැකියා අවස්ථාවන් ගණනාවක් පවතිනවා මේ සඳහා අධ්‍යාපන සුදුසුකම් මෙන්ම හොඳ සම්නිවේදන කුසලතාවයන් සහ නෝර්වේ රාජ්‍යයේ ඉතිහාසය පිළිබඳව හොඳ දැනීමක් තිබීම තමයි ඔවුන් පරීක්ෂා කරනු ලබන්නේ මේ සඳහා සංචාරක කර්මාන්තයට අදාළ සමාගම් හරහා මෙන්ම සාමාන්‍ය රැකියා අවස්ථා ලබා දෙන වෙබ් අඩවි හරහාද අයදුම් කිරීමට හැකියාව පවතිනවා සාමාන්‍ය සංචාරක කර්මාන්තයේ පහළම සේවකයෙක්ට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 38000ක පමණ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව හිමි වෙනවා අංක 7 හෝටල් කළමනාකරුවන් සංචාරක කර්මාන්තයේ නිසාම හෝටල් ශේත්‍රයේ රැකියා අවස්ථාවන්ද පවතින අතර ඒ අතරිනුත් හෝටල් කළමනාකරුවන් හට 2024 වසරේ නෝර්වේ රාජ්‍යයේ ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් පවතිනවා විවිධ හෝටල් වල වෙබ් අඩවි හරහා සහ නෝර්වේ රාජ්‍යයේ රැකියා ලබා දීම ඇති වෙබ් අඩවි හරහා මේ සඳහා අයදුම් කිරීමට හැකියාව පවතින අතර මේ සඳහා අධ්‍යාපන සුදුසුකම් මෙන්ම සේවා පළපුරුද්ද සහ භාෂාව පිළිබඳවද ඔවුන් සලකා බලනු ලබනවා සාමාන්‍යයෙන් හෝටල් කළමනාකරුවෙක් සඳහා වසරකට ඇමරිකානු ඩොලර් 28000 අතර පමණ මුදලක් උපයා ගැනීමට හැකියාව පවතිනවා අංක 8 ඉංජිනේරුවරු විවිධ ශේත්‍රයන්හි ඉංජිනේරුවරුන් හට නෝර්වේ රාජ්‍යයේ 2024 රැකියා අවස්ථාවන් පවතින අතර මේ හතරිනුත් සිවිල් ඉංජිනේරුවරුන්ට සහ යාන්ත්‍රික ඉංජිනේරුවරුන්ට වැඩි අවස්ථාවක් පවතින බව තමයි වාර්තා වෙන්නේ. අදාළ ශේත්‍රයේ උපාධියක් මෙන්ම සේවා පළපුරුද්ද පිළිබඳව තමා ඔවුන් සලකා බලනු ලබන්නේ. සාමාන්‍යයෙන් ඉංජිනේරුවරයෙක්ට ඇමරිකානු ඩොලර් 57000ක අවම වැටුපක් සහ ඇමරිකානු ඩොලර් 96000ක පමණ ඉහළ වැටුපක් ලබා ගැනීමටද හැකියාව පවතිනවා. මේ හැකියාව උදාවන්නේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාවේ පළපුරුද්ද සහ රැකියාවේ ස්වභාවය මතයි. අංක 9 තෙල් සහ ගෑස්. තෙල් සහ ගෑස් කර්මාන්තය තුලිනුත් නෝර්වේ රාජ්‍ය ආදායම් උපයන නිසාම තෙල් සහ ගෑස් සංසය තුල විවිධාකාර රැකියා අවස්ථාවන් ගණනාවක් බිහි වී තිබෙනවා. ඛනිජ තෙල් ඉංජිනේරු විද්‍යාව හෝ ඒ ආශ්‍රිත උපාධියක් ලබා තිබීම මේ සඳහා ඉහළ සුදුසුකමක් වන අතරම ඔවුන් භාෂාව මෙන්ම පළපුරුද්ද පිළිබඳවද සලකා බලනවා. සාමාන්‍යයෙන් තෙල් සහ ගෑස් කර්මාන්තය ආශ්‍රිතව වැටුප් ලෙස වසරකට ඇමරිකානු ඩොලර් 67000 140000 අතර ප්‍රමාණයක වැටුප් ලබා ගැනීමට මෙම ශේත්‍රයේ රැකියාවල නියුතු වන්නන්ට අවස්ථාව හිමි වෙනවා. අංක 10 ගොඩනැගිලි සහ ඉදිකිරීම් ශේත්‍රය. ඉතාමත්ම වේගයෙන් යටිතල පහසුකම් සහ විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක වන රටක් විදියට නෝර්වේ රාජ්‍යය තුල ගොඩනැගිලි සහ ඉදිකිරීම් ශේත්‍රයේ රැකියා අවස්ථාවන් ගණනාවක් නිර්මාණය වී තිබෙනවා. මේ සඳහා පුහුණු සහ නුපුහුණු ශ්‍රමිකයින් මෙන්ම විවිධ වෘත්තිකයින්ද බඳවා ගන්න ලබන බව තමයි වාර්තා වෙන්නේ. මෙම ශේත්‍රයේ අවම ලෙස වැටුප් ඇමරිකානු ඩොලර් 38000ක් පමණ වන අතර උපරිම ලෙස ඇමරිකානු ඩොලර් 68000ක පමණ මුදලක් උපයා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. ඉතින් මෙම ප්‍රධාන රැකියා ශේත්‍ර 10ට අමතරව විවිධ කර්මාන්ත ශේත්‍රයන්හි කර්මාන්ත ශාලා කම්කරුවන් හටද රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් නෝර්වේ රාජ්‍යය තුල දක්නට ලැබෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබට වැඩි විස්තර ලබා ගත හැකි වෙබ් අඩවි පිළිබඳව විස්තර අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මං හිතනවා ඔබට මේ වීඩියෝවෙන් නෝර්වේ රාජ්‍යය තුල 2024 සඳහා වැඩිම ඉල්ලුමක් පවතින රැකියා අවස්ථාවන් පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මේ පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා නම් ඒ කමෙන්ට් කරන්න වගේම වීඩියෝ එක පිළිබඳව ඔබේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ලෝකයේ පිළිබඳව තවත් මෙවැනිම වීඩියෝ එකකින් යලිත් හමු වෙනතුරු ඔබට සුබ දවසක් වේවා.